Right, welcome back. So as I have promised you, this is an elementary course of English. මේක අපි මේ English language එකේ basic knowledge එක ගන්න කරන ලබා ගන්න කරන elementary course එක. එතකොට සමහර අය මට message කරලා තිබුණා sir මගේ knowledge එක ඊතරම්ම හොඳ නැහැ මේ මේකෙදි මට ඉංග්‍රීසි කතා කරන්න බයයි ඒක නිසා මට මේ වැඩේ කරගන්න පුළුවන් වේද දන්නේ නැහැ කියලා so my first advice is don't worry you all are here to learn english ඔයාලා හැමෝම ඇවිල්ලා ඉන්නේ english ඉගෙන ගන්න මිසක් මම ඉංග්‍රීසි දන්නවා කියලා අනිත් අයට පෙන්නන්න නෙමෙයි මේ ඇවිල්ලා ඉන්නේ එහෙම නේද හැමෝම ඇවිල්ලා ඉන්නේ everyone has come here to learn english ඉංග්‍රීසි ඉගෙන ගන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න ක්‍රමයේ ඉගෙන ගන්න because we all are self learners අපි හැමෝම තනියෙන් ඉගෙන ගන්න අය right අපිට අවශ්‍ය මඟ පෙන්වීම විතරයි කවුරු හරි කෙනෙක් අපිට මෙන්න මෙහෙම කරන්න කියලා මඟ පෙන්වුවට පස්සේ එතනින් පස්සේ අපිට වැඩේ තනියෙන් කරගෙන යන්න පුළුවන් වටපිටාවක් හැදෙනවා ඉතින් අද ඉඳලා ඔයාලා හැමෝටම from today onwards this lesson I am going to upload to my YouTube channel. मागे YouTube channel लेके मैं मेक अपलोड करना हुआ. इतो कोटे मेक क्लास से के दी उगाने ने विलावे दी यमक नो तेरो ना नाम. वो यार तो बोलूँ नेवत सरे आप मेक इतने दी ताहूरु कर गाना तमं मेक इन्न परिसरे ने तमं मेक इन्न environment के दी आप उगाने ने पार्ट में तेरो ने ने इतना तमं तो पहासु दिया कटे क्या मकाला නේද නින්දට යන්න ලෑස්ති වෙලා Taman ඇඳට වෙලා පොඩ්ඩක් පය භාගයක් මේ ලෙසන් එක බලන්න right එතකොට ඔයාට මේ ඉගෙනගත්තු දේ තවත් වඩා හොඳින් absorb කරගන්න එහෙම නැත්නම් මේක තවත් Tamanට තහවුරු කරගන්න අවස්ථාවක් ලැබි right so all everyone please subscribe to my YouTube channel then you will get the lessons day by day දවසින් දවස අපි කරන පාඩම් පාට YouTube එකේ එතකොට අප්ලෝඩ් වෙනවා ඒවා නරඹලා නැවත සැරයක් බලන්න පුළුවන් ඒක නිසා වේල පහින් මේක subscribe කරලා තියෙන එක ඔයාලට හොඳයි right මොකද අර සමහර දැන් ඉනෝක වගේ අපේ ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා ඇත්තටම they are from far away from Colombo එයාලා කොළඹින් ගොඩාක් ඈත ඒක නිසා අපි දන්නවා the real situation in the country රටේ තියෙන සැබෑ තත්ත්වය අපි දන්නවා හැමෝටම එක හා සමානව දුරකථන සංඥා පැතිරෙන්නේ නැහැ. ඒක නිසා ඇත්තමෙකුට පුළුවන් බොහොම හොඳින් මේ දුරස්ථව කරන මේ ඔන්ලයින් এডুকেෂන් එක කරන්න. නමුත් සමහර අයට එතනත් ගැටලු තියෙනවා. සමහර අයට අර කතාවක් තියෙනවානේ මේ වලිගේ නැති ගොනාවැණි කියලා. නේද? අපි අර දුප්පත්කමත් වලිගේ නැති ගොනාවැණි කියලා තියෙනවනේ. ඒ වගේ තමයි මේක. අපි කොළඹින් ඈතට යන්න 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 අපිට තියෙන හොඳ හොඳ දේවල් මගහැරෙන. ඒ වුණාට එහෙම වෙන්න අවශ්‍ය නැහැ. මොකද අපි 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 අතීතය ගැන බැලුවොත් දියුණු වෙන්සි එහෙම නැත්නම් ලෝකයේ මේ වෙනකොට ශ්‍රේෂ්ඨත්වයේ සලකන මිනිස්සු දිහා බලපුවාම ඉනෝක ඒ හැමෝම තමන්ගේ මුල් කාලයේ දුක් විඳපු මිනිස්සු. නේද? දැන් අපි මේ අද බොහොම ලස්සනට ඔන්ලයින් platform එකක මෙහෙම කතා බහ කරාට ඔයා හීනකින්වත් හිතුවද මේ ක්‍රමයට ඉගෙන ගන්න පුළුවන් කාලයක් එයි කියලා මම නම් හිතුවේ නැහැ to be honest to myself right අවංකවම කතා කරොත් මම හිතුවේ නැහැ in during my lifetime මගේ ජීවිත කාලය තුල මේ වගේ ඔන්ලයින් ටීචින් මෙතඩ් එක ලෝකෙ තියෙයි කියලා මම හිතුවේ නැහැ මම ඕ ලෙවල්ස් ඒ ලෙවල්ස් කරන කාලේ මේව දෙයක් මම බලාපොරොත්තුුනේ නැහැ නමුත් ෆිසිකලි අපි අද එහෙම දෙයකට යෙදිලා ඉන්නවා ෆිසිකලි අපි අද එහෙම දෙයක් කරනවා නේද ඒක නිසා ඔයා අද කොහොම හරි අමාරුවෙන් ඉගෙන ගත්තොත් මේ ඉගෙන ගන්න එක ඔයාට යුටිලයිස් කරගත්තොත් නිවැරදිව අනාගතයේදී ඒක තමන්ට භාවිතා කරන්න පුළුවන් තමන්ගේ ජයග්‍රහණ වෙනුවෙන් එතකොට මේ විඳින දුක එහෙම නැත්නම් මේ ඉගෙන ගන්න වෙන මහන්සියක් සමහර විට සතුටින් තමයි ඔයා මතක් කරන්නේ අනේ අපි අර ඔන්ලයින් ක්ලාස් එකක විඳපු දුක ඉංග්‍රීසි ඉගෙන ගන්න නේද සිග්නල් නැහැ සර් කියන ඒවා ඇහෙන්නේ නැහැ නේද එතකොට මයික් එක මියුට් කරගෙන සමහර වෙලාවට විනාඩි 10ක් විතර කතා කරලා තියෙන මයික් එක මියුට් කරගෙන අනිත් අයට කිසිම දෙයක් ඇහිලා නැහැ ඔයා ක්ලාස් එකේ කතා කරපු දේවල්
ඒක නිසා මේ වගේ පොන්චි පොන්චි ටෙක්නිකල් ඉෂුස් තියෙනවා. We will make all, we will keep all the difficulties aside. අපි ඔක්කොම අමාරුකම් බැරිකම් පැත්තකින් තියමු තියලා. We'll go forward. අපි ඉදිරියට යමු. Right? හරි. එතකොට මම as my first lesson here, මමගේ first lesson එක විදියට ඔයාලට මෙතනදී පැහැදිලි කරලා දෙන්නේ අසනි. අපිට අවශ්‍යයි language එක ඇතුලේ තියෙන වචන වගේම language එක ඇතුලේ තියෙන වාක්‍ය රටා පිළිබඳව ඉගෙන ගන්නට අවශ්‍යයි. ඉංග්‍රීසි භාෂාව තුළ තියෙන වාක්‍ය රටා නිවැරදිව ඉගෙන ගත්තොත් ඔයාට පුළුවන් ඔයාගේ අදහස් පිළිවෙලකට තව කෙනෙකුට තේරෙන විදියට භාවිතා කරන්න පුළුවන්. එතකොට අර ඔයාලා දන්නවා ගොඩක් අය අපේ කතාව තුළ වැරදි හොයන අය තමයි අපිට සමාජයේ මුණ ගැහෙන්නේ මිස්ටේක්ස්. එතකොට ඔයාට බය තියෙනවා මේ මම වැරදි කරොත් අනිත් අය මට හිනා වෙයි කියලා. ඉතින් හොඳම දේ මොකද්ද? අපි වැරදි නොකර ඉන්න පුළුවන්. ඒ අවශ්‍ය දේවල් ටික මේ පන්ති කාමරයේදී අපි ඉගෙන ගන්න උත්සාහ කරමු. So I think I have done some lesson with Malidu before this. මලිදුත් එක්ක සමහර පාඩම් මම සාකච්ඡා කරලා තියෙනවා. ඒක නිසා තමයි මලිදු ටිකක් කතා බහ කරන්න ලොකු උනන්දුවකින් ඉන්නේ අනිත් අයට වඩා. හරි, ඒ අතරේ සඳුනිත් ඉන්නවා ක්ලාස් එකේ බොහොම උනන්දුවෙන්. මොකද සඳුනිටත් තියෙනවා බර්නින් ඩිසයර් එකක්. මොකද්ද බර්නින් ඩිසයර් එකක් කියලා කියන්නේ? දැවෙන ආශාවක් තියෙනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න. Because she is going to be a teacher one day and she needs to improve her language in a way that she can teach her students comfortably. තමන්ගේ ළමයින්ට බොහොම පහසුවෙන් උගන්වන්න පුළුවන් විදිහේ ගුරුවරියක් වීමේ බලාපොරොත්තුව තමයි යාට තියෙන්නේ. අසනිටත් මම හිතන්නේ ඒ වගේම maybe to become a teacher or banker or some other future ambition she has got. And Inoka also, right? Inoka also wants to be someone in the future. And she's trying hard. ඇත්තටම සතුටුයි මේ ඉන්න හැමෝම මේ වැඩක් නැතුවට ඇවිල්ලා මේ ඉංග්‍රීසි ඉගෙන ගන්නවට නෙමෙයි. මේ හැමෝටම තියෙනවා පැහැදිලිව ඉංග්‍රීසි හොඳට ඉගෙන ගන්න ඕනේ. ඉංග්‍රීසි ටික පැහැදිලිව ඉගෙන ගන්න ඕනේ කියලා උවමනාවක් තියෙන 10 දෙනෙක් තමයි අපි මේ එකතු කරගන්නේ. ඒතර මගේ platform එකේ ඔයාලා දන්නවා අපි අනිත් ඔය BSc classes වල ළමයි 100ක් 200ක් එක්ක අපි විවිධ දේවල් සාකච්ඡා කරාට මම ඇයි මේකට 10 දෙනෙක් වගේ බොහොම සුළු පිරිසක් තෝරගෙන තියෙන්නේ කියලා මම පැහැදිලි කරා කලින්. හේතුව තමයි හැම කෙනත් එක්කම මට කතා කරන්න පුළුවන්. හැම කෙනාගේම අඩුපාඩු මට අඳුන ගන්න පුළුවන්. ඒතකොට හැම කෙනාටම තියෙන ප්‍රශ්න මාත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන්. හැම කෙනාගේම ඇක්ටිවිටි එකක් මට චෙක් කරන්න පුළුවන්. අනිත් එක තමයි පැහැදිලිවම වැඩසටහනේ අවසානයේ වෙනකොට මට මොනිටර් කරන්න පුළුවන්, ඉවැලුවේට් කරන්න පුළුවන්. මෙන්න මෙයා හිටියේ මේ තත්ත්වේ, අද වෙනකොට මෙයා මේ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඒක තමයි අපේ බලාපොරොත්තු. රයිට්? එහෙම නැත්නම් ඔයාලා දන්නවා මේක ගැන අපි ඇඩ්වර්ටයිස් කරා නම්, මම කිසිම තැනක ඇඩ්වර්ටයිස් කරලා නැහැ. මේක ගැන මම ඇඩ්වර්ටයිස් කරා නම් අපිට ළමයි 50කට එහා අනිවාර්යෙන් හොයා ගන්න පුළුවන්. ඉතින් අපි එහෙම ඇඩ්වර්ටයිස් කරන්නේ නැතුව අවශ්‍යතාවය තියෙනම ළමයි 10 දෙනෙක් තෝරගෙන තමයි මේ වැඩේ මේ කරන්නේ. Right? හරි. අසනි අපි බලමු අසනිගේ ඉංග්‍රීසි පිළිබඳව තියෙන උනන්දුව කොයි කාලෙද ඇත්තටම අසනිට ඇති වෙලා තියෙන්නේ කියලා. අසනි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඇත්තටම පටන් ගත්තේ කොයි කාලෙද? ඉස්කෝලේ ගිහින් මං කියන්නේ 6 7 ඉගෙන ගත්තා කියන එක නෙමෙයි. ඔයාට තනියෙන් හිතුනේ කවද්ද මම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ කියලා? කැම්පස් අවුට් වුණාට පස්සේ සර්. අන්න බලන්න නේද, කැම්පස් එකෙම අවුට් වුණාට පස්සේ තමයි ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ කියලා හිතලා. ඒ කියන්නේ අර හොඳටම දැනෙන තැනදි තමයි නේද? හොඳටම දැනෙනවා මට ඉංග්‍රීසි නැතුව මගේ ඉදිරි ගමන කොහෙදී හරි සාර්ථක වෙන්නේ නැහැ. I am not going to be a perfect person. I am not going to fit into the modern world without English knowledge. ඉංග්‍රීසි නැතුව මට මේ modern world එකට මාව ෆිට් වෙන්නේ නැහැ වගේ නිකන් Tamanta හිතෙනවා. එතනදි තමයි අසනි තීරණය කරන්නේ නෑ නෑ කොහොම හරි මෙච්චර දුර එන්න පුළුවන් වුණා නම්, කැම්පස් එන්නත් පුළුවන් වුණා නම් ඉංග්‍රීසි ඉගෙන ගන්න එක බැරි වෙන්න විදියක් නෑ. එහෙම නේද? රයිට්. ඔන්න අසනිට එතනදි තමයි අවශ්‍යතාවය දැනෙන්නේ. මලිදුට කොතනදද
ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ කියලා ඔයාට personally හිතෙන්නේ කොතනද මලවි? After did my A level exam. After you finished your A level examination. ඔයාගේ උසස් පෙළ විභාගය අවසන් කරාට පස්සේ ඒකට හේතුවක් තියෙනවා මම personally දන්නවා මලිදු. Malindu is looking forward to join a private university. එයා පෞද්ගලික විශ්වවිද්‍යාලයකට සම්බන්ධ වෙන්න තමයි හිතාගන්නේ. එතකොට මේ විශ්වවිද්‍යාලවල බොහෝ ඉගෙනුම් කටයුතු කරන්නේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඉංග්‍රීසි මීඩියම් තමයි එයාලගේ මීඩියම් එක. Right? ඒක නිසා මලිදුට ලොකු ආසාවක් වමනාවක් තියෙනවා ඉංග්‍රීසි භාවිතා කරන්න පැහැදිලිව ඉගෙන ගන්න. සඳුනිට කවදද කොතනදද ඇත්තටම හිතුනේ මම ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ කියලා? Actually, I learned English since grade 3. Since grade 3, I learned English. Okay. But I couldn't speak very well on that time. But now I couldn't speak English like fluently. Now I'm teaching as a preschool English teacher. I have a dream. One day I wish to be a perfect English teacher. So I want to, so I wish to improve my English knowledge to achieve my targets. So that's why I want to be a fluent speaker. Right. Okay. Good. 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 Nice. Inoka, how much A levels karna? Ne, the Inoka. Evona Inoka ke akka apne BSc class ke ingana karna? Akka tamai mangita ne Inoka apne dente talu karla diye. Eh, mada Inoka? Inoka? Akka ne the Inoka apne dente talu kare? Okay, right. We'll see. Right, she has a kind of a signal issue, especially. So she is not able to sometimes to speak, and sometimes she is not able to switch on the video. Video ek on karanna, katha karanna, samahara velawata yata baha. Eka nisa yage connection ek issue ekak thiyena nisa mama wediya inoka ge prashna ahanne naha. Right, namuth oyata prashnayak thiyenona onama velawaka mic ek unmute karala apita katha karanna. We are here to help you. We are here to help you. මොකක්ද අසනේ මේකේ තේරුම? We are here to help you. මොකක්ද මේකේ තේරුම? අපි මෙතන මේ ඉන්නේ. We are here. Here කියන්නේ මෙතනනේ. We are here. අපි මේ මෙතන එකතු වෙලා ඉන්නේ. එහෙම නැත්නම් මෙතන රැස් වෙලා ඉන්නේ. To help you. Help you. ඔයාට උදව් කරන්න. දැන් you කියපුවාම මලිදු ඔයා කියලාද අදහස් වෙන්නේ ඔයාලා කියලාද අදහස් වෙන්නේ? ලොකෝ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්නේ. you කියලා කියපුවාම ඒකෙන් අදහස් වෙන්නේ ඔබ කියලාද ඔබලා කියලාද? දෙක දෙකම අදහස් වෙනවනේ කතා කරන තැනාව වෙනස්. ඔව්. ඒකෙන් දෙකම අදහස් වෙනවා. You කියපුවාම එක්කෙනෙක් කියලා තීරණය වෙන්නේ කතා කරන කෙනාගේ ඇස් දෙක ඉදිරියේ ඉන්නේ එක්කෙනෙක් නම්. කතා කරන කෙනාගේ ඇස් දෙක ඉදිරියේ ගොඩක් පිරිස ඉන්නවා නම් ආයෙකට අමුතුවෙන් you කියන එකට s අකුරු එම එකතු කරන්න අවශ්‍ය නැහැ. You කියලාම තමයි අපි කියන්නේ. Right? එතකොට ඉංග්‍රීසි වාක්‍ය රටාවලදී මලිදු අපි සාමාන්‍යයෙන් භාවිතා කරන වාක්‍ය රටාවල ඔයාලා නිතර නිතර ඉංග්‍රීසිත් එක්ක ගැටෙනවා වාක්‍ය රටා දන්නවා හදනවා. එතකොට ඔයා you එක්ක is කියලා භාවිතා කරනවද මලිදු you එක්ක are කියලා භාවිතා කරනවද අදහස් ප්‍රකාශ කරන්නේ? you are කියලා තමයි භාවිතා කරන්නේ. එතකොට ඔයාගේ ඇස් දෙක ඉදිරියේ ඉන්නේ එක්කෙනෙක් නම් you are කිව්වොත් ඒක සිංගියුලර් වෙනවද ප්ලූරල් වෙනවද? singular වෙනවා. මොකද you are a student. ඔයා ශිෂ්‍යයෙක්. you are a banker. ඔයා බැංකුවක වැඩ කරන කෙනෙක්. you are a preschool teacher. ඔයා ප්‍රාථමික නැත්නම් අපි පෙර පාසල් ගුරුවරියා.
එහෙම නැත්නම් මං කියනවා you are a good boy ඔයා බොහොම හොඳ ළමෙක් right you are a good teacher ඔයා බොහොම හොඳ ගුරුවරයෙක් right ඊළඟට අපි අම්මා ළඟට ගිහිල්ලා කියනවා you are a loving mother ඔයා ආදරණීය අම්මා කෙනෙක් නේ එතකොට එතන ඉන්නේ එක්කෙනයි ඒ වුණාට ඔයා you are කියලා තමයි භාවිතා කරන්නේ නමුත් අපි වෙන අවස්ථාවකදී මොකද කරේ සඳුනි සාමාන්‍යයෙන් එක්කෙනෙක් ගැන කතා කරනකොට ඉංග්‍රීසි භාෂාවේ අපි be verb එකක් ගන්න sentences වල he she kamal nimal malindu ramani asani inoka මේ වගේ එක්කෙනෙක් ගැන කතා කරනකොට අපි පුරුදු වෙලා ඉන්නේ is කියන වචනේ භාවිත කරන්න නේද yes එනම් he is she is asani is malindu is inoka is කියලා එක්කෙනෙක් එක්ක is කියලා as දෙක ඉදිරියේ ඉන්න කෙනා එක්ක අපි කියන්නේ you is කියලා නෙමෙයි you are කියලා එහෙනම් ඔතනදී සමහර අය පටල ගන්නවා ඔතන you are කියන නිසා ඊළඟට ගොඩක් අය ගැන කතා කරනවා නම් ඒත් අපි you are කියන නිසා දැන් සමහර අය පටල ගන්නවා මේ are කියන එක්කෙනා එක්ක you යෙදෙනකොට සිංගියුලද ප්ලූරල්ද කියලා හොය හොය කතා කරන්න ඕනි කියලා එහෙම නිකන් පොඩි පටලවිලක් තියෙනවා නේද දැන් අපි he කිව්වොත් he is කියලා කතා කරනවානේ දැන් you භාවිත කරනකොට ඉස්සරහා ඉන්න කෙනා එක්කෙනෙක්ද ඉස්සරහා ඉන්න කෙනා ගොඩක්ද කියලා හිත හිත ආ භාවිත කරන්න ඕනේද එහෙම නැත්නම් එහෙම හිතන්න අවශ්‍ය නැද්ද කෙලින්ම ආ කියලා ඕනම කෙනෙක් එක්ක භාවිත කරන්න පුළුවන්ද මලිදු what do you think ආඩ මොකද හිතන්නේ ආ කියලා පාවිච්චි කරන්න පුළුවන් you කියන වචනේ ප්‍රමාණය ගැන හිතන්න උවමනාවක් නැහැ හරි you කියන වචනේ භාවිත කරනකොට හැම වෙලාවෙම ඔයාගේ ඉදිරියේ ඉන්න අය ගැන තමයි කතා කරන්නේ ආ කියලා භාවිත කරන්න. ආයි ප්‍රමාණය ගැන හිතන්න එපා. You are. හැබැයි you are කියුවට පස්සේ ඒක වචන බහුවචන බව තියන්න ඕන. එහෙම නැත්නම් වැරදි. දැන් මම කිව්වොත් ඔයා හොඳ ළමයෙක් කිව්වොත් මම ඒක පෙන්වන්නේ ආ වලින් නෙමෙයි ආ වලට පස්සේ එන good child කියන වචනෙට මම ළමයෙක් කරන්න මොකද කරන්නේ? ආටිකල්ස් කියලා වල ඉගෙනගෙන තියෙනවා මම දන්නේ නැහැ ආටිකල්ස් කියලා කොටසක් තියෙනවා ප්‍රමාණය දක්වන a and the කියන වචන තුන හරි a and the මේක අපි සාමාන්‍යයෙන් භාවිත කරන්නේ නාම පදයක පමණයි a කියලා භාවිත කරන්නේ එකෙක් හෝ එක්කෙනෙක් හෝ එක දෙයක් එක විතර එහෙනම් හොඳ ළම එක් කියපුවාම මලිඳු එතන කී දෙනෙක් ඉන්නවද ගොඩක් ඉන්නවනම් අන්න දැන් අ කියලා භාවිත කරන්නේ නැතුව අපි you are කියලා බහුවචන නාම පදයක් ඉස්සරහට එකතු කරනවා. ඔයාලා හොඳ ළමයි. දැන් කොහොමද කියන්නේ? ඔයාලා හොඳ ළමයි. කොහොමද කියන්නේ? You are good children. You are good children. You are good children. You are good children. ඔයාලා හොඳ ක්‍රිකටර්ස්ලා කොහොමද අපි කියන්නේ? You are good cricketers. ඔයාලා හොඳ football players ලා. You are good football players. ඔයාලා මගේ හොඳ යාළුවෝ. You are my good friends. එක්කෙනෙක් නම් you are my good friend. සමහර තැන්වලදී a දාන්නේ නැහැ. හරි? අර අපි නාමපදයක් අගට හල්කා යන්නක් දක්වනවා ළමයෙක් නේද අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් ඒ වගේ ක් කියලා කියනවනේ තමයි අ කියන ආටිකල් එක භාවිත කරන්නේ රයිට්
You are a good child කියන ගත්තේ අපි child කියන්නේ ළමයා එයා ළමයෙක් කියලා ප්‍රමාණය එකයි කියලා පෙන්වන්න තමයි සාමාන්‍යයෙන් අපි a කියලා භාවිතා කරන්නේ. You are a good child. You are a good student. You are a good reader. You are a good teacher. Right? ඕක සමහර අය ගන්නවා. හරි? ඒක නිසා ඔයා මතක තියාගන්න. වාක්‍ය රටා වලින් තමයි ගොඩක් වැඩ කරගන්නේ. හැබැයි වාක්‍ය රටා වලින් කුංචි වචන වලින් අපි අමාරු වෙලා යනවා. කුංචි වචන. දැන් a කියන්නේ ලොකු වචන නෙමෙයි. a කියන්නේ බොහොම කුංචි වචන. Right? හරි. ඔන්න මේ විදිහට අපි කතා කරන වගන්ති අපි මලිදුලත් එක්ක ඊට කලින් කතා කරලා තියෙනවා. මලිදු Yes sir. Right? අපි මෙන්න මේ වාක්‍ය රටාව ගත්තොත් සාමාන්‍ය පොඩි ටියුට් එකක් මේ තියෙන්නේ මේ ටියුට් එකේ අපි කතා කරනවා කොහොමද මේ නන් ඇක්ෂන් කියන සෙන්ටෙන්සස් වල ඔයාලට මම දැන් මේ කිව්වා වගේ මේ නන් ඇක්ෂන් කියන සෙන්ටෙන්සස් වලදී කොහොමද අපි අදහස් ප්‍රකාශ කරන්නේ කියලා මෙන්න මේ විදිහට right කොහොමද අපි මේ අදහස් ප්‍රකාශ කිරීම කරන්නේ බලන්න හොඳට අපි හදන ඕනම අදහසක අපේ කටින් කියවෙන ඕනම අදහසක හැම වෙලාවෙම මෙන්න මේ ඕඩර් එක තියෙනවද කියලා බලන්න. මොකද්ද අසනි මේ ඕඩර් එක? උඩම තියෙන්නේ subject predicate. Subject predicate. ඒ කියන්නේ මුල ඉන්න කෙනාට අපි කියනවා subject එතනින් පස්සේ ඉන්න කෙනාට අපි කියනවා predicate. ඔයා කියන හැම අදහසකම මේක තියනවාද කියලා බලන්න. Right. මේක සිංහල ඉගෙන ගත්තා නම් ඔයාලා දන්නවා උක්තය ආඛ්‍යාතය කියලා ඉගෙනගෙන ඇති පන්තියේ ඕන තරම්. සිංහල ටීචර් කියලා ඇති ළමයි මේක තමයි උක්තය මේක තමයි ආඛ්‍යාතය. ඉගෙනගෙන තියෙනවනේ. අන්න ඒ උක්තය ආඛ්‍යාතය කියන එක තමයි ඉංග්‍රීසි වාක්‍යයක subject predicate කියලා කියන්නේ. Subject predicate. Right? ඊළඟට මේ subject predicate කියන එකේ ඔව් sir we didn't receive that tutorial okay I will send this to the group so then you can take a print out right මම මේක ඔයාලගේ group එකට දැම්මා ඔයාලට print out එකක් ගන්න පුළුවන් මම ඊට කලින් මේ පැහැදිලි කිරීම කරන්නේ එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් निर्माणीकरणक्य अख्या දැන් මම මොකද කරලා තියෙන්නේ මලිදු ආඛ්‍යාතය නැවත පුංචි කොටස් දෙකකට බෙදාගෙන තියෙනවා මොකද්ද මේ පුංචි කොටස් දෙක ආඛ්‍යාතය නැවත බෙදලා තියෙන්නේ verb and complement මේකට හේතුව තමයි අසනි verb එකක් නැති sentence එකක් ඉංග්‍රීසි භාෂාවෙම නැහැ verb එකක් නැති sentence එකක් මුළු ඉංග්‍රීසි භාෂාවෙම නැහැ. එහෙම තියෙනවා නම් තියෙන්නේ එක්ක හිතාමතා verb එක හලලා. එක්ක හිතාමතා verb එක නොසලකා හැරලා කතා කරන අවස්ථාවක තමයි ඒ spoken english වල එහෙම කරන අවස්ථා තියෙනවා. නමුත් අපි නියමාකාරයෙන් ඉගෙන ගන්නකොට මෙන්න මේ order එක තියෙන්න ඕනේ. අපි මේ කතා කරන තොරතුරු දක්වන වගන්ති වල. මේවට කියන්නේ non action sentences කියලා. Non-action sentences. හේතුව තමයි මේ ප්‍රධාන ක්‍රියාපදය විදියට තියෙන කෙනා මෙන්න මේ වගේ ක්‍රියාපදයක් වුණා නම් උදාහරණයක් විදියට මම මෙතන ලියනවා help මේ බලන්න play අපි හැමෝම දාන්න ක්‍රියාවක් play ඊළඟට sing ඒ වගේම think ඒ වගේම eat මේ අපි හැමෝම දාන්න ක්‍රියාපද මේවා මොනවද අපි හඳුන්වන්නේ action verb මේ ක්‍රියාපද අපි හඳුන්වන්නේ මොනවා විදියටද
action verb ekena action ekak tiyenawane me wacane ehena kotama e action ekak apita mewila peena dan play kiyana wacane ehena kotama oyage manase play kiyana pinturiya ædila sing kiyana verb ekak ehena kotama oyage manase sing kiyana pinturiya ædila right e wageema think kiyana wacane ehena kotama oyage manase think kiyana pinturiya ædila ඒකෙන් අපි පින්තූර වලින් තමයි ගොඩාක් දේවල් අවබෝධ කරගන්නේ. ඊට් කියන වචනේ දැවුණු ගමන් මේ ඊට් කියන ක්‍රියාව ඔයාගේ මනසින් ඇවිලා යනවා. දැන් මම ඔයාලට අර මීට කලින් පන්තියේදී අපි සාකච්ඡා කරේ උපන්දිනයක් ගැන. My birthday. Birthday කියන වචනේ ඇහෙනකොටම දැන් ඔයාට මතක් වෙනව නේද උපන්දිනේ දවසේ කරපු කියපු දේවල් ගැන ලියපු පුංචි ඡේදයක් අපි ලිව්වා. ඒක මතක් වෙනව නේද දැන්? පින්තූරයක් විදියට මතක් වෙන වාක්‍ය දැන්. වාක්‍යරට සියල්ල මතකයට එන්නේ පින්තූර විදියට. එහෙනම් මතක තියාගන්න වගන්තියක් නිර්මාණය කරනකොට verb එක කියන එක ඔයාගේ මනසේ පින්තූරයක් විදියට පේන්න තියෙනවා action එකක්. කවුරු හරි කරන action එකක්. නමුත් ඔයා දන්නවද එහෙම පින්තූරයක් මැවෙන්නේ නැති verbs වර්ගයක් තියෙනවා. ඒවා තමයි අපි මලිදුලත් එක්ක සාකච්ඡා කරේ මලිදු මොනවද? Be verbs කියන. Be verbs. අන්න මේ පින් මේ මේ verb එකක් sentence එකකට ආවම පින්තූරයක් මැවෙන්නේ නැහැ. ඒක තමයි හේතුව. උදාහරණයක් විදියට ගත්තොත් දැන් මම am කියලා sentence එකේ ගත්තොත් අසනි. ඔයාලට පින්තූරයක් මැවෙනවද? No sir. නෑනේ. Am is are කියන මේ be verbs ගත්තොත් මේ be verbs වල ඔයාගේ මනසේ පින්තූර මැවෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි ඒවට කියන්නේ non-action verbs කියන ඒවා තමයි non-action verbs right ඊළඟට තවත් මේ වගේම කොටසක් තියෙනවා අසනි ඒවට අපි කියන්නේ auxiliary verbs කියලා ඒවා කියනකොටත් කිසිම කෙනෙකුගේ හිතේ action එකක් පින්තූරයක් විදියට පේන්නේ නැහැ මේ බලන්න කෙනෙක් කියනවා can දැන් can කියුවට අසනිගේ හිතේ පින්තූරයක් මැවෙනවද can කියපුවම පින්තූරයක් මැවෙනවද නැහැ ඒ වගේම තමයි will will කිව්වට පින්තූරයක් මැවෙන්නෙත් නැහැ right ඊළඟට must කිව්වට පින්තූරයක් මැවෙන්නෙත් නැහැ right ඊළඟට අපි හිතමු might right might කිව්වට වාගේ හිතේ පින්තූරයක් මැවෙන්නෙත් නැහැ එහෙනම් මෙන්න මේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන පැහැදිලිව පින්තූරයක් හිතේ මැවෙන්නේ නැති වාක්‍ය ටික නිවැරදිව තේරුම් ගන්න. නිවැරදිව හදා ගන්න පුළුවන් නම් කෙනෙකුට ඒ non action verbs වලින් auxiliary verbs වලින් එකතු වෙලා හැදෙන sentences එයාලට ඉතිරි sentences ටික තේරුම් ගන්න එක මහලොකු අමාරුවක් වුයි. බොහොම සරල කතන්දරයක්. තේරුණාද? එහෙනම් මේ be verbs එක්ක හැදෙන am is auxiliary verb එක හැදෙන can will must might මේ වචන මේවත් එක්ක හැදෙන non action sentences මොනවද කියලා පැහැදිලිව අපි හොයලා බලමු මේවට අපි කියන්නේ මොනවද මලිඳු මේ මේ sentences වල මොනවද අපි කියන්නේ non action sentences අපි කතා කරන්න යන non action sentences වල verb එක දැන් non action verb එක ඔන්න මතක තියාගන්න verb එක non action verb එක මෙයාගේ complement එක ඒ කියන්නේ verb එකෙන් පස්සේ එකතු වෙන කොටස මෙන්න මේ අට දෙනා කවුද අට දෙනා මේ දකුණු පැත්තේ ඉන්න අට දෙනා කවුද මේ අට දෙනා nouns adjectives කියන්නේ adjectives verbs prepositions pronouns articles conjunctions කියන අට දෙනාගෙන් ඔව් මේ අට දෙනාගෙන් තුන්වෙනියා හැර වෙන ඕනම කෙනෙක් වෙන්න පුළුවන් කවුද තුන්වෙනියා verbs then complement එකේ ආපහු verb එකක් ඉන්න විදියක් නැහනේ අසනි දැනට ඔල්රෙඩි අපි verb එකක් අරගෙන ඉවරයිනේ ඒක නිසා දැන් ඒ අට දෙනාගෙන් මම verb එක එලියට ඇදලා ගත්තා එහෙනම් verb එක වම් පැත්තට ඇදලා ගත්තට පස්සේ ඉතුරු හත් දෙනාගෙන් ඕනම එකක් ඔයාලට verb එකෙන් පස්සේ දකින්න පුළුවන්ද බැරිද පුළුවන් verb එකෙන් පස්සේ දකින්න පුළුවන් අන්න ඒ විදියට verb එකෙන් පස්සේ එහෙම දකින්න non-action type के sentences හැදෙන විදිය තමයි අපි මේ මුලින්ම කතා කරලා බලන්න යන්නේ මේවා බොහොම සරලයි right මෙන්න මේ විදියට
right? Right. මෙන්න මේ විදිහට අපි ඒවා මුලින්ම අඳුනගන්නේ be verb sentences කියලා. Whenever you are speaking English, this is a very common verb. ඔයා මොන වෙලාවෙ මොන තැනදී ඉංග්‍රීසියෙන් කතා කරත් මතක තියාගන්න be verbs කියලා කියන්නේ මේක නිකන් අමතක කරන්නම බැරි කොටසක් be verbs. Be verb එකක් නැතුව කතා කරන්න කිව්වොත් හරියට අපිට අර වතුර නැතුව හුස්ම ගන්න නැතුව ජීවත් වෙන්න කිව්වා වගේ කෑම නැතුව නම් අපිට කොහොමවත් සතියක් හමාරක් ඉන්න පුළුවන්. නමුත් හුස්ම ගන්න නැතුව ඉන්න කියලා කිව්වොත් කවුරු හරි අපි නිඳ බෑ. අන්න ඒ වගේ තමයි ඉංග්‍රීසියෙන් කතා කරනකොට ඉංග්‍රීසියෙන් ලියනකොට වාක්‍ය නිර්මාණය කරනකොට be verb එකක් නැති sentences අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මොකද අපි වාක්‍ය 10ක් කතා කරනවා. මොකද්ද කියන්නේ? වෙනවා කියන්නේ මොකක්ද? වෙනවා කියන්නේ වෙනවා කියන්නේ මොකක්ද? වෙනවා කියන්නේ adverb එක, conjunction word එක ඕනෑම වෙලාවක. වෙනවා කියන්නේ ඕනෑම වෙලාවක. ඒ කියන්නේ whenever you are going to speak english කියන්නේ මොකද්ද බලමු. Whenever you are going to speak english. ඔයා english කතා කරන්න යන ඕනෑම වෙලාවක whenever කියන එක එකට ලියවෙන්නේ whenever. මම ඉදිරියේදී මේවා හැම එකක්ම කියලා දෙනවා ඔයාලට. Right? You must use be verb sentences in your speech or in your presentation. You have to use be verb sentences. ඔයාට be verb sentences භාවිතා කරන්න සිද්ධ වෙනවාමයි. Right? ඕනම ඉංග්‍රීසි ජාතිකයෙක් එක්ක කතා කරන්න වාක්‍ය 10ක් කතා කරොත් වාක්‍ය 5කට වඩා be verb sentence එකක්. Hello, hi, how are you? මුන්න ගැහුණු ගමන් මම අහන්නේ මොකද්ද? Hello, hi, how are you? එහෙනම් how are you කියන sentence එකේ be verb එකක් තියෙනවා. මොකද්ද be verb එක? Right? I am fine. How are you කියපුවා මොකද්ද අපි දෙන උත්තරේ? I am doing well. කියන්නේ මම හොඳින් කියන එක. I am keeping fine. I am well. Right? නැත්නම් සමහර මොකුත් නැතුව කියනවා keeping fine. කියලා කියන. Right? ඒ කොහොම කතා කරත් අනිවාර්යයෙන්ම am කියන වචනේ, are කියන වචනේ, is කියන වචනේ අපිට දකින්න ලැබෙනවා මුන්න ගැහුණු වෙලාවේ ඉඳන්. Right? Right. එහෙනම් මෙන්න මේ විදිහේ කතා කරන non-action sentences මම කොටස් දෙකකට ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද්ද මේ කොටස් දෙක? ස්ක්‍රීන් එක බලලා මට කියන්න මොනවද මේ කොටස් දෙක කියලා කියන්නේ? Simple forms, perfect forms. Simple forms සහ perfect forms. Simple forms, perfect forms. Simple කියන්නේ සරල රටා. Perfect forms කියලා කියන්නේ පූර්ණ කාලීන රටා. පූර්ණ රටා. සරල රටා කියපුවාම වචනේ ඇතුළෙම තියෙනවා ක්‍රියාපදයේ බොහොම සරල විදියට යෙදෙන්නේ. Perfect forms කියපුවා මෙතන තියෙනවා සරල ක්‍රියාපදයක් නෙමෙයි ක්‍රියාපදයට තව දෙකක් තුනක් එකතු වෙලා තියෙනවා උපකාරක පද. ඒක උපකාරක ක්‍රියාපදයක් වෙන්න පුළුවන්. තව model auxiliary verb එකක් වෙන්න පුළුවන්. මොකක් හරි එකතු වෙලා ක්‍රියාපදේ ටිකක් සංකීර්ණයි. ඒකයි perfect forms කියලා කියන්නේ. හැබැයි simple forms කියන ඒවා බොහොම සරලව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අනිත් එක මතක තියාගන්න මලිදු simple forms කියන මේ වාක්‍ය රටා non-action වාක්‍ය රටා හැම කාලයකදීම මුණ ගැහෙන. හැම කාලයකදීම මුණ ගැහෙන. ඒ කියන්නේ මොකද්ද? හැම කාලයකදීම කියන්නේ මොකද්ද අසනි? අපිට සාමාන්‍ය කාලයන් කීයක් තියෙනවද? 3යි. කාලයන් 3යි. මොනවද ඒ කාලයන් 3? What are those times? Present. Present. Future. Future. Past. 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 Present time, past time. Future time. ඔය කාලයන් තුන හැර කාල මේ තුන් ලෝකෙම නැත. නේද? ඔය කාලයන් තුන හැර කාලයක් මේ තුන් ලෝකෙම නැහැ. එහෙනම් මතක තියාගන්න අපි ඉංග්‍රීසි ඉගෙන ගන්නකොට present time sentences, past time sentences, future time sentences. මුලදී පොඩ්ඩක් හිතලා කතා කරන්න ඕන. මුලදී පොඩ්ඩක් හිතලා කතා කරන්න ඕනේ. ඒ කියන්නේ මුල් කාලයේදී ඔයාට මේ කාලය පැටලුනොත් එහෙම මුලදී කියන්නේ ආරම්භක අවස්ථාවේදී කාලය පැටලුනොත් එහෙම ඒක ඔළුවට ලොකු ඉසරදයක්. ඔයාගේ ඔළුවට ලොකු ඉසරදයක්. මම කාලය පැටලවුවා. මගේ sentence එකේ verb එක වැරදි. කීකී ඔයාගේ හිත ඇතුළෙන්ම
ඔයාගේම හිත ඔයාට කරදර කරන. රයිට්? ඒක නිසා මතක තියාගන්න මුලදි කරන්න ඕන ඔයා මේ කාලයන් තුන නිවැරදිව අඳුන ගන්න. දැන් මම දන්නවා ඔයාලට පුදුම හදිසියක් තියෙන ඉංග්‍රීසි කතා කරන්න. ඇයි දැන් මේ මුල් කාලේ බැරුවනේ හිටියේ මෙච්චර කාලයක් බැරුව ඉඳලා දැන් මේක මාසෙන් දෙකෙන් තුනෙන් කරගන්න